මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද ඉන්දියන් සාගරයේ අමුතුම ඇටයක් බවට පත්ව තිබෙන බව අප දන්නවා. එදා පෙරදිග ධාන්‍යාගාර ලෙස විරුදාවලිලත් ශ්‍රී ලංකාව අද ඉල්ලංකාවක් බවට පත්ව අවසන්. අපට මෙසේ වූයේ සහ දැනටමත් වෙමින් තිබෙන්නේ අප දියවන්නාවට පත් කර යවනු ලබන දේශපාලනඥින්ගේ තීන්දු තීරණ සහ දූෂණ වංචා නිසා බව තාමත් තේරුම් ගන්න බැරි මිනිසුන් විශාල සංඛ්‍යාවකගෙන් මේ දූපත පිරී පවතිනවා. රතිඥා පත්තු කරමින් කිරිබත් කමින් මේ සතුටු වෙන්නේ ලෝදිය ගලන ගිනි කන්දක් මත සිට බව සමහර මිනිසුන් අදටත් දන්නේ නැති බව තමයි පෙනෙන්නට ඇත්තේ. කවුරු කොහොම මොනවා කීවත් අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශය වැදගත්. එදා ඉංග්‍රීසි පෘතුගීසි සහ ලන්දේසීන් මේ රට අල්ල ගැනීමට ආවෙත් අල්ල ගත්තෙත් අපේ භූගෝලීය පිහිටීම නිසයි. අද චීනය ඉන්දියාව සහ බටහිරත් විශේෂයෙන් ඇමරිකාවත් අපේ රට දැන් මැදි කරගෙන අවසන්. චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාවේ ක්‍රීඩා පිටිය බවට දැන් ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බව තමයි පවසන්නට පුළුවන්. ඒ බව ඉතා හොඳින් සනාථ වන ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නම්. පසුගියදා ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේදී ඇස්පේන් ආරක්ෂක සමුළුව පැවැත්වුණා. ඇස්පේන් කියලා කියන්නේ 1949 සිට ක්‍රියාත්මක සංවිධානයක්. මෙවර සමුළුවට ඇමරිකා එක්සත් ජනපදයේ රහස් ඔත්තු සේවයේ හෙවත් CIA ප්‍රධානි විලියම් ජේ බර්න්ස් එක්ුණා. ඔහු ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන කතා කළා. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අසීමිත ලෙස බැඳීම හා අදූරදර්ශී ලෙස මෙම ව්‍යාපෘති ගැන විශ්වාසය තැබීම බව තමයි ඔහුගේ අදහස වුණේ. සැබෑවටම මේ රටේ බලය ගන්න දේශපාලනඥින් සෑම විටම කර ඇත්තේ සහ කරමින් ඉන්නේ සහ දැන් කරන්න සූදානම් වන්නේ කුමන හෝ විදේශ බල කඳවුරකට මෙලෝ වැඩක් නැති ව්‍යාපෘතිවලට ණය ගැනීම සහ ඒ ණයවලින් හොරා කෑමත් අපව සදාකාලික ණයකාරීන් බවට පත් කිරීමත් පමණමයි. ඊට කදිම උදාහරණය චීන ණය. අදවන විට අප ගෙවීමට ඇති විදෙස් ණයවලින් 12%ක්ම ගෙවන්න තියෙන්නේ චීනයට. නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලාව මේ උදාහරණ කීපයක් පමණයි. හයිවේත් එහෙම තමයි. දැන් අපේ ආර්ථිකය ඇත්තටම හසුරුවන්න බලය තියෙන්නේ IMF එකටද චීනයටද? චීනේ කැමැත්ත නැතිව IMF ණය ප්‍රතිව්‍යුහගත කරගන්න බැරි බව හොඳට මතක තියාගන්න. ඊට පෙර බලමු අපේ රටේ අප සතු විදෙස් සංචිත ප්‍රමාණය කොපමණද කියලා. ඇමරිකානු ඩොලර් මිලියන 1750ක් තමයි දැන්ට අපි ගාව තියෙන්නේ. අප රට සතුව යුවාන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ යුවාන් භාවිත කරන්න බෑ. ඇත්තටම භාවිත කරන්න පුළුවන් ප්‍රමාණය කීයද? භාවිත කරන්න පුළුවන් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 250යි. හරියටම කිව්වොත් තෙල් නැව් 5%කට තමයි තියෙන්නේ. දැන් කවුරු මොනවා කිව්වත් IMF ණය ප්‍රතිව්‍යුහගත කරන තැනට යන්න ඕනේ. හැබැයි ඊට පෙර ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයිනි. අද සමස්ත ලෝකෙම දන්නවා මේ තියෙන්නේ ජනතාවගේ කැමැත්ත නෙමෙයි කියලා. මේ තියෙන්නේ විකෘත ජනමතයක් කියලා. වත්මන් ජනාධිපති පත් වූ ක්‍රමයේම ජනසම්මතවාදී නෑ කියලා බැලූ බැල්මටම පේනවා. විශේෂයෙන් අරගලයට පහර දීලා ජනාධිපති වික්‍රමසිංහ ලෝකේටම කියන්න හදන්නේ ඇමරිකාවේ ක්‍රමයට තමයිලු අපිත් ගැහුවේ කියලා. ඒ කියන්නේ අර ඇමරිකානු තානාපතිනියගේ මූණටම කියලා තියෙනවා. ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල බේරගත්ත එකයි මේ රටේ කොල්ලෝ කෙල්ලන්ට ගහපු එකයි මතක තියාගන්න අහසට පොළොව වගේ කියලා. පොත් 2000ක් විතර කියවලා ත්‍රිපිටකයත් හොඳටම කියවපු ජනාධිපති වික්‍රමසිංහට දැන් කාට හරි මේවා තේරුම් කරලා දෙන්නම වෙනවා. පුළුවන් නම් ඇමරිකානු ක්‍රමයට ඔය ගැහුවා වගේ පැන්නුවා වගේ ඒ රටේ ක්‍රමයට කන්න බොන්න තියෙන දියුණු ක්‍රමයකුත් හදන්නකෝ නේද? දැන් 45ක් ඇතුලේ හිටියනේ ජනාධිපති වික්‍රමසිංහත් එයාගේ මාමා වගේ උත්තර දෙන්න, ප්‍රශ්නයට ප්‍රශ්න අහන්න හරි දක්ෂයි. හැබැයි එකක්, මේ අවුරුදු 45ටම එයාගේ පාර්ලිමේන්තු ජීවිතයේ
තුළ එහෙම ප්‍රශ්න ඇහුවයි කියලා ප්‍රශ්නෙට ප්‍රශ්න ඇහුවයි කියලා උත්තරේට ප්‍රශ්න ඇහුවයි කියලා නම් ලැබිච්ච දෙයක් නැහැ. ඔය ගහපු ගැහිල්ල නවනීදම් පිල්ලෙට එහෙම හරි වැදගත් මතක තියාගන්න. මොකද නවනීදම් පිල්ලේ තාමත් අපේ හමුදාවට රිහිව සාක්ෂි හොයේ ඉන්නවා. එකතු කර කර ඉන්නේ. කොළඹදී මෙහෙම ගැහුවා නම් අනිත් ගැහිලි කොහොමට ඇතිද කියලා නවනීදම් පිල්ලේ අහන දවසක් එනවා. එදාට ඔය හමුදාපතිවයි කමල් ගුණරත්නවයි ඒ වගේම ඔය කොල්ලෝ කෙල්ලන්වයි බිල්ලට දෙන්න එපා. ජනාධිපති රනිල්ම ගිහිල්ලා නවනීදම් පිල්ලේ හමු වෙලා එයත් එක්ක කතා කරලා බේරගෙන එන්න. දැන් ලොකුම ප්‍රශ්නය චීනයත් ඉන්දියාවත් බැලන්ස් කරගෙන ඇමරිකාව හුරතල් කරන ගමන් කොහොම හරි ඇමරිකානු ඩොලර් බිලියන 3-4ක් ණය අරගන්න එක. ඒ අරගෙන තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරලා බඩු මිල අඩු කරලා ආයේ ජනාධිපති වික්‍රමසිංහම කියන හැඩයට ඔහුගේම ප්‍රකාශයට අනුව තුන් වේල කන්න පුළුවන් රටක් හදන එක. නමුත් දැන් අප කියන්නේ මෙහෙම ආයෙත් ලෝකෙ වටින් තුන් වේල කන්න ණය අරගෙන කාලා ණයකාරීන් තව තවත් ණයකාරීන් වෙනවද එහෙමත් නැත්නම් අලුත් පාරකට රට ගන්නවද කියලයි. ඒ සඳහා පළමු කොන්දේසිය යලි මේ ගන්න ණය වලින් හොරා කන්නේ නැති ක්‍රමයක් අත්‍යවශ්‍ය වීම. ගන්න ණය හුදු කෑමට නෙමෙයි ආයෝජන වලට යෙදවීම. ගන්න කිසිදු ණයක් අනවශ්‍ය දේ සඳහා යොදවන්නේ නැති බවට වන සහතිකය. නමුත් ජනාධිපති වික්‍රමසිංහට ඒ වැඩේ කරන්න හයිය තියෙනවද? මොකද ඔහු අදත් පාර්ලිමේන්තුවේ ඉන්නේ දූෂිතම මැති ඇමතින්ගේ බලයෙන් කැමැත්තෙන්, විශේෂයෙන් රාජ පක්ෂලගේ කැමැත්තෙන්. පොඩ්ඩ යහා මෙහා වුණොත් වික්‍රමසිංහව අල්ලලා එළියට දාවි. එනිසා බැලූ බැල්මට නම් මේ අවුරුදු දෙකමාරටත් දූෂණයේ වංචාව හූරා කෑම නම් නතර වෙන්න විදිහක් නැහැ. නතර කරන්න පුළුවන් විදියකුත් නැහැ. පේන තෙක් මානෙකත් නැහැ. විශේෂයෙන් මෙවැනි අවස්ථාවක දැන් ක්‍රියාත්මක භූදේශ පාලනය තුළ අප ඇත්තටම මේ යන විදිහට චීනේම ගොදුරක් වේවිද? නැත්තම් ඇමරිකාවේ උවමනාවට ඉන්දියාවේ පදයටම නටන්න වේවිද? කොහොම වුණත් මේ දේශපාලනඥයින්ට මේ බලකඳවුරු, ඒ කියන්නේ ඇමරිකාව සහ ඉන්දියාව කියන තනි කඳවුරත්, ඒ වගේම චීනය කියන කඳවුරත් තුළ රැඳෙන්නටම වෙනවා. ඉල්ලන මොන මොනවා හරි ඉල්ලන දෙයක් දෙන්නම වෙනවා. විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න හුඟක් දක්ෂයලුනේ, හරි සූර්යයලුනේ. ඇමරිකාව සහ ඉන්දියාවටත් චීනයටත් මේ බලකඳවුරු දෙකටම සමහරක් වෙලාවට අපේ රටේ ඉතිරි ටිකත් බිලි දීලා දාවි. එහෙමයි කියලා බලාගෙන ඉඳලා නම් වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුව ලෝකයේ ඕනම බලකඳවුරකට අපේ රට බිලි දේවි විකුණලා දාවි. දැන්ටමත් විකුණලා තියෙනවා බොහෝ කොටසක්. දැන්ටමත් බොහෝ දේවල් විකුණලා අවසන්. ඒ නිසායි අපේ රටේ බුද්ධිමතුන්, ආගමික නායකින්, වෘත්තිකයන් දැන්වත් එක තැනකට රොද බැඳගත යුත්තේ, එක්කාසු විය යුත්තේ, විවෘත සංවාදයක් සහ සම්මුතියක් සඳහා පියවර ගත යුත්තේ. අප පමාවන්නට පමාවන්නට හෙට දවස අපේ දරුවන්ගේ අනාගතය මේ දේශපාලනඥයින් කාට හෝ උගස්තියාවේ. පාලකින් අනිවාර්යයෙන්ම ඒ සඳහාමයි ක්‍රියා කරන්නේ. අද ටෙලිවැකෙන් මතක් කරන්නේ මේ පාලකින් අපට තුන් වේල කන්න දුන්නොත් ඒ කන්න දෙන්නේ ලෝකෙ කොහෙන් හෝ තවත් විශාල ණයක් අරගෙන ඒ ණයනුත් යටිමැඩි ගහලා හොරකම් කරලා. විශේෂයෙන් මේ ඉන්න කණ්ඩායම ඒකට ඉතාම දක්ෂයි. එනිසා අලුත් ක්‍රමයක් ගැන හිතන්න කාලය අපව පසුකර යනවා කියලා අමතක කරන්න එපා.